morning. Good morning, Naga. Good morning. 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 Good I am going to go to the house. I was a little bit of a thing. අපේ නෝනා නැත්නම් මගේ දුව නැත්නම් මගේ පුතාලා ඉරියදර ඉතේ කවුරුරෙක් කෙනෙක් කරනවා එදේ. ඒක සාමාන්‍යයෙන් ගෙදරට පුරුද්දක් වශයෙන් එහෙම කරනකොට අපි මේ මැටි පහනකට තමයි මේ තියන්නේ. මේකෙන් සිද්ධ වෙන්නේ සතෙකුට ආහාරයක්. අපි දැන් බියල ඉවර වෙච්ච ගමන් කවදාවත් සතෙකුට ආහාරයක් වෙන් කරන්නේ නැහනේ. බුදුහාමුදුරන් වෙනුවෙන් වෙන් කරනවා. වෙන් කරලා ඒක තිබ්බම මේ දෙයින් වෙන්නේ තව සතුටු කුසගින්නක් නෙවෙනවා. ගෙවලෙන්ට කොට හොඳයි ඒ තමුන් අදහන ආගම මොන ආගම උනත් අදහන්න ඕනේ. එතකොට ගෙවලෙන්ට කිරි දිරනවා. ඉතින් අමුතුෙන් සෞභාග්‍ය දවෙන්නේ කියලා අමුතු දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ. අමුතු දේවල් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ කරන දේ ඇති. ඉතින් අපි උදේ හවස බුද්ධ පූජාව තියෙනවා. හවසට ගිලම්පස තියෙනවා. මල්පම් පූජා කරනවා. ඒ කටියු සීරු දෙයක්ම හරියට කරනවා. ඉතින් අපි එම්ඩිස් දැන කිව්නා නම් ඒ පිහිට අපිට තියෙනවා. I am going to go to the house.
මගේම සින්දු තියෙනවා. ඒවා ඉතින් අයියාගේ දරුවෝ ඉන්නවනේ ඒගොල්ලෝ කියයි කියලා. නෑ ඔයා කියනවා නම් අයියාගේ චිත්‍රපට ගීත අයියා චිත්‍රපට ගුඩකට සින්දු කිව්වා. චිත්‍රපට ගීත දාසේ කරමුද කියලා හෙව්වා. මම පොඩක් අකමැති වුණා. ඊට පස්සේ මට කිව්වා නැත්තම් මේ ගීත වැල්ලිල යනවා මේ ගීත කිව්වා මම කැරත් දුන්නා යම් කිසි මුදලක් මම යාට කිව්වා ඒ මුදලට කැමති වුණා ඉතින් මම කිව්වා ඒ කාලේ ඔරිජිනල්ස් ඒ කාලේ ඒ තිබුණු විදියටම ගිටාර් පාස් තිබුණා නම් වයිලින් පාස් තිබුණා නම් ෆ්ලූට් පාස් තිබුණා නම් ඒ විදියටම ගන්න ඕන මම කියන්නම් කියලා ඊට පස්සේ ගීත දාසයක් කළා අයියාගේ පෙම්ලෝ වනින්ද දිවදුතු සුන්දර සීනේ පළවෙනි ගීතේ චිත්‍රපටයට ගායනා කරපු මගේ අපේ අම්මලා ඉස්සර මේ පැත්තේ පල කඩන්නත් ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ මේ පර්ච් එකක් බොහොම අඩු බිලට කියලා තියෙන්නේ. ඉතින් මම මේ ගේ හදාගෙන එන ගේ හදාගෙන ගියක් මම අරගෙන කම්ප්ලීට් කරගත්තා. මට ලොකු මුදලක් වැය වුණා. මම ඉදර මගේ ඌරට පින්සි දෙන්න ඕනේ. ඉතින් මේ හරිය කලබලකාරී පැත්තක් ගල් කිස්ස කියන්නේ ගොඩක් ජනගායකින් මෙහෙට ආවම නම් එහෙම දැනෙන්නේ නැහැ. ශ්‍රී ලංකায় මෙතනට ඇවිල්ලා හිටියම මේ කොහෙද ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ. මම අපිට නෝනලා නෝනේ දැන් ඉතින් හොඳ කැමිසයක් එපයි කියලා ගන්න ගියම ඒ දවස්වල 50,000ක් කිව්වා. ඉතින් අමාරුයි ඉතින් ඉතින් මම ගියා මේ 50,000 කිව්ව කොහෙද මේක විතර 50,000 කිව්වා. ඉට් වස් මම අපේ නෝනගේ නෝනේ අපේ ඉතින් මට දෑවැද්දර හම්බුණා අපේ නෝනගේ පැත්තෙන් දුන්නා අඹම්පොළ ලොකිනවත් දුන්නා මම කිව්වා අපේ වත්තේ තියෙනව නේද ගස් අතන මම ගියා මම අපේ නෝන කිව්වා එයාම වවපු තේක ගස් 6-7ක්ද තියෙනවා කිව්වා මම ගිහිල්ලා ඒක පොරණ ඇවිල්ලා තනි ගහ මේ අපේ නෝනම වතුරු දාලා හදපු ගහ මේ තනි ගහ මේ මේ හැදුවේ ඉතින් මේ මේ මට මේකේ විශේෂත්වේ එයා විසින්ම වතුරු දාලා හදපු ගහ අන්න ඒකයි මම ඔයාලට මේ විශේෂයෙන් කියන්න ඕනේ යන් උඩට අපි හරි මගේ කලාන්තර මට හම්බෙච්ච දේවල් මට මේ කැනඩා ගියද හම්බෙච්ච මේ සුපර් ස්ටාර්ස් හැදීර මට දුන්නා මේක දුන්නේ ඉතාලියේ එතකොට මේ ඇමරිකාවේ ඒ ෆෑන්ස්ලා කට්ටිය මට මේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල ඉතින් ඒ වගේ හම්බෙච්චව සව ගොඩක් අරගෙන ඉඳලා මේකෙදට එන්නේ එහාට මේට වුණා ගොඩක් දේවල් මේ වයස කීයද දැන්ට අවුරුදු මම ඒක සීඩි එකක් කියලා. ඒ සීඩි එක කරනකොට මම හිතනවා දැන්ට අවුරුදු 5කට 6කට වගේ ඉස්සෙල්ලා ඉතත් ඉස්සෙල්ලා වගේ. එහෙනම් ගත්තේ මේ පින්තූරේ. ඒ කියන්නේ 47ක් විතරනේ තාම 53. අපි මේ කෝ වයිෆ් දැක්කේ නැහැ මේ. නෝනා
එන්න මෙන්න නා මේ මම මේ වැඩි හැංගිලා වගේ ඉන්නේ. ඇයි හස්බන්ඩ් බයද නැත්නම් තාත්තා බයද? මේ හිරු වෙකි. දානියලන්ගේ අපි නිතරම එකට වැඩ කරනවා. ඉතින් මෙයා තමයි මාව බලාගන්නේ. මගේ මැඩමට උදව් කරනවාද කියලා. ඔව් ඔව් නේද? හැබැයි මම නෑ මම තමයි කඩේ යන්නේ. දැන් පොල්ලට යන්නේ ඒ සේරම කරන්නේ මම. කරපිච්ච විදිය වගේ ඉන්නේ මම. ඉතින් මේ පෙති කට්ටිය මට වීල් කරනවා. ඉතින් මට හිතිගම පොල්ට එනවා. කහයි නෑ නේ කහගේ ඉතින් කොහෙද කහගේ ඉන්නේ නැහැ. කඩේ යනවා. පොල් නෑ කො පොල් ගේ ඉන්නේ නැහැ. මම මට වෝල්ට් එක. වෝල්ට් එක. ඉතින් මම නිකන් වට මොකද ආදරණීය නමක් දාගන්න තිබ්බා මේ දවස්වල. වන් විදුව. කවන්නේ තැන්කියු. ඉතින් කියන්නකෝ මේ කොහොමද වැඩ කැටියද මොනවද කරන්නේ අපි ගායකයා ගැන දන්නවද? මම සාම පුරුෂයා විදියට වා හැමදාම උදේට මෙයා පටන් ගන්නෙ මම මුදුන් මෙතන පටන් ගන්නෙ මෙයා ඒ කටු දෙත උපකාර වෙනවා මෙයා තමයි මාසෙල් නැගිටින්නේ ඉතින් මෙයා හිරු තමයි ටීවී එකේ හිරු දාලා ඒ පිට තහඬ ඒ කටු දෙත කරන්නේ මෙයා එහෙම තමයි මේ බෙඩ්රූම් එක මාස්ටර් බෙඩ්රූම් එක ඒ මාස්ටර් බෙඩ්රූම් එක දැන් මේ ෆ්ලෝ එකයි වෝල් එකයි දෙකම එකම කලරේක නේද මෙයා තමයි සේරම සේරේ මෙයා වැඩි කතා තද පාත්‍ර වැඩි කැමසක් නැහැ ඉතින් මෙයාද කියපු මෙයායි දුවයි කියපු විදිහටම හැදුවේ ඉතින් අන්තක ගියක් ඇතුළු වුණාම ටිකක් තද පාට ඇස්වලට අමාරුයි ශාම් වෙන තරම් ලස්සනයි දැන් මේ අල්මාරිය ඒකත් අර කියපු වගේ ගහද්ද ඇත්තමයි මෙයාගේ පහත ඔව් අපේවත් තියෙන ගස් කපලා ගෙනල්ලා අපි කිසිම වඩුවක් සාපයකින් ගත්තේ නැහැ දුකයි මාව පොඩි කාලේ බොහොම අමාරුයි අපේ පවුලේ ඉතින් ඇත්ත කියන්න එපා අපේ තාත්තා පොඩ්ඩක් අපෙන් වෙන් වෙලා වගේ හිටියේ ඉතින් අම්මා තමයි මාව ගොඩක් අමාරුවෙන් හදලා අයියා තාත්තගෙන් අපිට උදව් කෙරුවා. ඉතින් මම හැමදාම නිදිය ගන්න ගියම අන්තිමට මම අම්මට වැඳලා තමයි නිදිය ගන්න. උදේ නැගිටින්නේත් අම්මට වැඳලා. හරි. අපි මේ දැන් වයිෆ් එක්කත් කතා කරා. දැන් සාමාන්‍යයෙන් විවේකයක් ලැබුණොත් කොහෙද යන්නේ? දෙන්නම. පවුලේ තව දුවත් ඉන්නවනේ. ඔව්. ඉතාලියේ ඉඳලා මේ බෙල්ලන් ගැන ඉතින් අපි ඒ දරුවන්ගේ ගෙවල් වල අක්කලාගේ ගෙවල් වල එන්න තමයි යන්නේ. මොකක්ද මේ? විවේකයක් තියෙනවද? ගොඩක් ලොකුයි සාමාජිකෝ එකයි දෙකයි තර හතරයි පස් දෙනෙක් ඉඳලා දැන් මමයි දුවයි විතරයි ඉන්නේ මේ බෙඩ්රූම්ස් කාමර තියෙනවා හයක් තියෙනවා ඇටච් බාත්รูම්ස් හතරක් තියෙනවා සෙවන් බාත්รูම් එකක් තියෙනවා අතන විසිටර්ස් රූම් එකක් තියෙනවා සරණගේ මෙතන තමයි දැන් ඔහොම කියද්දි කට්ටිය බලයි කුලියට දෙනවද ඇනෙක්ස් දෙනවද කියලා බලයි ඒක හැබැයි මමයි දුවයි නෝනා විතරයි ඉන්නේ ඉතින් ඉතින් සමහරලාට ඉතින් අපි ගොඩක් ගොඩක් අපි අපි කම්මැලි කම නැති කරනවා හිරු ටීවී එක පත්තරක් බලනවා මෙතන තමයි මගේ තැන මම ගොඩක් කරලා ඉතින් මෙතන නිින්දත් යනවා සමහර රැයට ඉතින් අපේ නෝනෙන් බයිනවා ඉතින් මේගොල්ලෝ නිදි ගත්ත පස්සේ මම මෙතන පත්තරේ බල බල ඉඳලා එහෙම නිින්ද ගිහින් ඉතින් පාන්දර හැරෙනවා මම දුර ගිහින් ගෙට යනවා ඉතින් මේ පැත්ත නම් ඉතින් කිසි කරදරයක් නැහැ හොඳ හොඳ රිසර්ච් ඒරියා ඔක්කොම ගිය හොඳ වැදගත් මිනිස්සු ඉන්නේ එයා පොනේ ඉන්න ડોක්ටර් ගුණවහන්සේ නේද
හදන්න බලාපොරොත්තු නැහැ ඔබතුමා මේකේ හදලා වුරුදු පහක් විතරනේ. ඒවල් හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා. එතකොට ඒ වගේයට මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ? මම මගේ අත්දැකීම අනුව මම කියන්නේ කෙනෙකුගේ කෙනෙක් මෙරි කෙරුවා වුන් කෙනෙක් විවාහ වුනම ඒ ජෝඩුවට තමුන්ගේ කියලා නම් ඒවත් අවශ්‍ය වෙනවා. නැත්නම් ඉතින් ගේ කුලිය ඒව අවුරුද්දේකට පස්සේ අය අලුත් ජීවිතයක් වෙනවා එක කරදර වෙනවා. තමුන්ට කියලා ගියක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම තියෙන නිෂ්කලංක තැනක් වෙන්න ඕනේ. දැන් මේකේ මම ඇදුවට ඉතින් අර ආසාවන් කියනවා ඉවරයක් නැහැ. දැන් මට හිතනවා තවත් ඉඩම පොඩ්ඩක් තිබුණා නම් කියලා. ගාඩන් එකට නෑ මොනාද වවා ගන්නද දැන් මගේ දුවලගේ දුව මැරි කරලා යාට බබාල හම්බ වෙන දේ ළමයිට ගන්න මොනාරි එකක් වවා ගන්නද තරක් නැති එක තමයි ප්‍රශ්නේ දෙන්නේ ඒ වොන් හැබැයි හරි නිෂ්කලංකයි ඉතින් ගොඩක් දුරට මහන්සියලා ආවම එළි වෙනකන් හොඳට කරදර නැතුව නිදි ගන්න පුළුවන් කාගෙන් වත් නෝ ඩිස්ටර්බ් කිසි දෙයක් නැහැ සතුටින් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් තමන්ගෙම කියලා කොමර ගයක් හදාගන්න තමයි ඕනේ ඒක තමයි ඕනේ ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ හොඳ ප්ලෑන් එකක් හොඳ රෙසිඩන්ස් හොඳ ඒරියක් තියෙන්න ඕනේ හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ ඒකට ඒ ඒ ඒ උචිත මඩුව හදාගන්න තියෙන්න ඕනේ හරි ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට අද දවස් අපිට එක කාලය ගත කරාට මං හිතන්නේ බොහොම වටින කියන කාලයක් නේ අපිට දුන්නේ ඒක නිසා නැවතවතාවක් ස්තුතිවන්ත වෙනවා අපි එහෙනම් මේ ලබන බදාදාත් මේ විදිහට මින්දනේ උදැස්සනේ මගේ හතර මායිමෙන් ඔබ ආදරය කරන කෙනෙකුගේ ආදරණීය නිවසේදී හමු වෙමු යන්න කලින් ගීතයක් ඕනේ ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ මගේ ආදරණීය අසන්නන්ට නරඹන්නන්ට මගේ මෙගේ ඒගොල්ලන්ට දැකගෙන ලැබීම සැලස්වීම ගැන Hiru TV වලට ඒ කාර්ය මණ්ඩලෙන් මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම දැන් ඔයාලට මොකද්ද සින්දුවක් කියන්න ඕන කියලා කිව්වේ? මොකද්ද කියන්න පුළුවන් ඕන එකක්. පෙම්ලොවනින්දෙදි කියමුනේ. හොඳයි නේද? ආ හොඳයි. පෙම්ලොවනින්දෙදි මාදුටු සුන්දර සීනේ. දැන් ලියවි ඇත හඳ වගේ ලස්සන මූනේ. හඳ පුපියයි සිත නලියයි බැලු බැලු අත එලියයි හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එලියයි